මට මේක උත්තර දෙන්න ඕගොල්ලෝ මගුල් ගෙදරක යන්න යනවා කියන කවුරු හරි ඇවිල්ලා මගුල් ගෙයක් කියනවා. පතුටින් බාර ගන්න කෙනෙක් අත උස්සන්න බලන්න. ගමේ යාළුවෙක් ඥාතියෙක් ජාතියෙක් නමුණට බාර ගන්නවා වැඩි. ඒත් කැමැත්තම නෑ. ඕගොල්ලන්ට කවුරු හරි මගුල් ගෙයක් ඇවිල්ලා කිව්වොත් ඕගොල්ලෝ සතුටින් බාර ගන්න අය අත උස්සන්න බලන්න මගේ රත්තරන් කට්ටිය. ඉන්නවද? නෑ නෑ. පතුටින් මගුල් ගාන බාරක මේකයි පුතා. මේක උඹලගේ ජීවිතේටම තියෙනවා ඉතරාට. උඹලගේ දරුවන්ගේ මගුල් ගේවල් තියෙනවා, දරුවන්ගේ කොටවල් ගේවල් තියෙනවා, දරුවන්ගේ උපන්දින පාට තියෙනවා. ඒකයි මම මේක ගත්තේ. හැරෙන්න නෑ පුතා, නියතයි. හැරුන් නැත්තම් බඩු හම්බෙනවාමයි. මගුල් ගේයින් පස්සේ මුළු පවුලම ඉවරයි. ඒවා මේ වත්මන් තත්ත්වේ වරලා මාත් එක්ක එකින් එක මම පෙන්නන්න මෙන්න මේ අය මෙහෙම වුණා, මේ කාලේ මෙහෙම හිටියා, දැන් මෙහෙමයි. ඔක්කොම එකින් එක උඹලට ගේවල් ගාන ගිහින් පෙන්නන්න පුළුවන්කම තියෙන නිසා තමා මං බය නැතුව මේ කතා කරන්නේ. සතුටින් මගුල් ගෙවල් ඕගොල්ලන්ට කවුරු හරි මගුල් ගෙයක් කියනකොට සතුටින් බාර ගන්න ආයෙන්නවද? නෑ නේ. හරි. ඔය කොහොම හරි බාර ගත්තානේ නේ බකමැතිල් බාර ගන්න එපා. තාම තුඹලා අකමැති බව පෙන්නනවද? මම පෙන්නලා නේ. හරි මවලා කරලා රඟලා කරලා මේක ගන්නවා නේ බා. අරගෙන ගෙට ගිහිල්ලා අරුන් ගියාට පස්සේ ගෙදර දෙන්න ඈ බැලුවලා නොකියුව මගුල් ගෙදරට ද මගුල් ගෙ කියලා නෑ. මගුල් ගෙයින් පස්සේ අයි මම බාරේ මගුල් ගෙ ගියේ නැද්ද කියලා කවුරු හරි අහපුවම මොකද කියන්නේ? අපිට කිව්වේ නෑ ඔක. ඕම් ඕමනිකා ඒ විදිහ නේද බා? හරි මගුල් ඔන්න කොහම හරි බාර ගත්තා. ඊට පස්සේ මට කියපාලා බාන හදවතින් සුබපතන්ට දැන් ගෙදර ඉඳන් යන්න ලෑස්ති වෙනුන් ටික මගුල් ගෙ දායනවා. ඔන්න මගුල් ගෙ දාස එනවාද? ඇඳුණු දෙනල්ලා ඇති කියපාලා කොහේ වෙලා කොහම හරි ගේනවන්නේ. ඔන්න දැන් ලෑස්ති වෙනවා හදවතින් සුබපතන්ට දැන්ද මේ මොකද්ද? හදවතින් සුබපතන්ට යන්න එක එක හරි ඉන්නවද බං? මගුල් ගියක් දුවාම යනවද? නෑ. හරි ගිහිල්ලා එතනට ගිහිල්ලා හදවතින් සුබපතනවද? නෑ. ඊට ඔන්න එතන ඉන්නවා දැන් කනවමන කනවමන වෙද්දී උතන අඩු පාඩුම නෙවෙයිද පුතා උතන කතා වෙන්නේ? එක්කෝ කියයි මේ මස් එක ටිකක් පරණයි කියයි, මාළු එක නැත්තම් මේවා වෙලා කියයි, වැඩි කන්න එපා ඔක බඩේ ඇතුළේ මේ ඔක ටිකක් මේ සවුත් වෙලා වගේ කියලා. ඔහොම නෙවෙයිද බං වෙන්නේ? මන් දන්නේ එක්කෝ ලුණු නැහැ කියයි. ඔය නෙවෙයිද බං කතා වෙන්නේ වැඩිපුරම? ඔය බයිට් එක කාලේ චුට්ටක් දෙන්න ඉතින් වෙච්චාද එක්කෝ මගුලෙන් පස්සේ යාලේ? එහෙම නෙමෙයිද? බල නැහැ කියයි පුතා. නවතුඹලා අවදි කරලා බලපල්ලා ඇත්ත මොකක්ද කියලා බඩ දෙන්නවා. එහෙමනම් උඹලගේ ගෙදර මගුල් ගෙයක් ගැනීම සුදුසුද නැද්ද? උඹලා ගෙදරට එනවාද සුපපතල යන හොඳ උන්? ඔය මගුල් ගෙදර ගිය උඹලා එහෙම මෙහෙම බලන්නේ මොනවද? මනවාලගේ පාත්පත් හොයනවා නේද? ඇයි බොරුද මං කියන්නේ? ඈ මං බොරු කියනවා නම් ඉතින් කමන්න උඹලා එහෙම පේන්නේ නැත්තම් දීතපල්ලේම නම් පුතා මේ බොරු දේවල් කරනවට වඩා හොඳයි. මගුල් ගියක් ගන්නකොට මාස ගානක් ඔළුවේ මහා බරක් දරාගෙන මහා ණය වෙලා රේ මේ තියෙන දේවල් නැති කරනවට වඩා හොඳයි. උත්තමයි ශ්‍රේෂ්ඨයි. තමන්ගේ දරුවට ආ මගුල් ගියලෙන විඳන් කරා ඒ දාලි ටික අතට දීපල්ලා. මොන හරි කරගන්න කිපල්ලා. එහෙම නැත්නම් අත්සන් කරන්නේ ඕන බන් නේද බං ඕක? මොකද මම මයි පවුල හොරෙන් ගෙනාවේ මට මතකයි අවුරුදු දෙකක් ඉඳලා නායෙන් අඬනවා අනේ බඳිමුකෝ 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 කියලා. ඇයි සැකේ? බඳින්න නැතුව මම මැරුණොත් ඒ එහෙම තමයි පුතා. මේ ඇත්ත කතාව මම මේ කියන්නේ. ඈ බඳින ගම්ම බෑ. බඳින්න මොනා. ඉතින් ඕවා ඇදී යා පැත්තේ මට දිනවා නිකන් මට බයිනවා තෝ කොයිද කියන්නේ. ඈ දකපල්ලා මං යමක් අවබෝධෙන් දෙයක් හිතපල්ලා දකපල්ලා පුළුවන් දේ ජීවිත වල එකතු කරගෙන මේ නාන්නත් අර වලෙන් චුට්ටක් ගොඩ ඇවිල්ලා යමල්ලා එකපාර ඇවිල්ලා හොඳට මේ යන්න බෑ කියන එක මම දන්නවා. භාගයක් ගොඩ වරෙල්ලා ඇවිල්ලා ඵලයල්ලා ගමු. එතකොට උඹලගේ ගමන විස්මිතයි සුන්දරයි. උඹලට සැබෑ සුවය විඳින්න පුළුවන්. බොහොම පොඩි දේවල් ටික කරගත්තොත් පුතා මේ මුළු විශ්වයම සුවපත් වෙලා ලස්සන ජීවිත සුන්දර ජීවිත වෙනවා.